හෙලෝ හෙලෝ ඔන්න මම අර කලින් වීඩියෝ එකේ කිව්වනේ ගිනි වලට නැව ආවට පස්සේ ගිනියා ගිනි වලට නැව ආවට පස්සේ කොහොමද මේ අපේ නැවට කාගෝ ලෝඩ් කරන හැටි පෙන්වන්නම් කියලා කිව්වනේ ඉතින් මේ දැන් වෙලාව 7යි කාලයි අවස ඒ කියන්නේ මේ රෑ 7යි කාලයි වෙලාව පොඩි නිින්දක් දාලා ආවා අද සෙනසුරාදානේ ඉතින් කලින් වැඩ ඔෆ් වෙනවා ආවා පොඩ්ඩක් උඩට මේ ඔයාලට පෙන්වන්න මෙන්න මේ තියෙන ෂිප් එක තමයි මේ තියෙන්නේ අපේ නැවට එහා පැත්තේ ඒක ගොඩ බිමට ගිහිල්ලා කාගෝ අරගෙන ඇවිල්ලා අපේ නැවට ලෝඩ් කරනවා මේ තියෙන්නේ බලන්න ඒකේ ওই දුඹුරු පාටට තියෙන්නේ මේ තනිකර මේගොල්ලන්ගේ කාගෝ එක ඒ දූවිල්ල සෑහෙන්න වැඩි ඔය දැන් නම් මේ මෙතන කට්ටිය ඉන්නවා ඒගොල්ලෝ රෝප්ස් වලින් නැව අපේ නැවේ ආෆ්ට් එක පැත්තට තවත් තරම් තියෙන්නේ මොකද දැන් ලෝඩ් කරන්න යන්නේ මේ මෙතන ළඟම තියෙන හැච් එකක් අපේ ඔයාලට පේනවත් ඇති ओपन कर ला दिया हेच का तमें लोड कर कन्वेयर मेतना मे तेल खाला तीरा मेक है मुख्य कलिंगे नवे दिब्बे ना मेक मे मेकर मे सेफ्टी नैट दाने का वगे मेतन गेट का लकलो कैमरा सद मम्मी मैक वहा मे मीडिया मोड अरंग बरूना पोड पलट की मीडिया मोड अरगने मुकद वीडियो अमार मीडिया मोड अरगनावा पोट कल इतिंग वाला मेन पेन मेतना मार दूवील अती मे पेन वे मे दुमर पाट वेला मे कागो दूवील हितंडक मेतनी दूवील मे पत्र दी ඉතින් ඔන්න දැන් මේ පේන හැච් එකට ලෝඩ් කරන්න තමයි මේ ඒගොල්ලෝ පොඩ්ඩක් ඒගොල්ලන්ගේ නැව මෙහෙම පිටිපස්සට ගත්තා දැන් මම අර පෙන්වුවේ රෝප්ස් වලින් ඉස්සරහා රෝප්ස් ටික ස්ලැක් කර කර පිටිපස්සේ රෝප්ස් ටයිට් කර කර මේ නැව පිටිපස්සට ගන්නවා ටග් එකකුත් එනවා ඒ වෙලාවට ඒගොල්ලන්ට සපෝට් එකට පොඩ්ඩක් නැව නැත්තම් අරහෙට තල්ලු වෙලා යනවනේ රෝප්ස් ස්ලැක් කරපුවාම ඒකට සපෝට් එකට ටග් එකක් ඇවිල්ලා මෙතනින් අල්ලගෙන හිටියා දැන් ඒක ගියාද දන්නේ නැහැ පොඩ්ඩක් බලමු එහා පැත්තට ගිහිල්ලා बल्करी वगेम उनाट मेक मेके हेच तीन एकाई दिखाई तुनाई हतराई पहाय हाई हतकोम मे अपे मे हेत तीन नवे हेच हतक तीन ओकोम इथिंग करे मे मेतन पेन अतिगोल्ड मे मेन मे हरी मे मेतन उड़ तीयनवा मे पड़ी क्रेन पड़ी मत मूवेनवा मे मे पे मूवेनो इथिंग एक मे मेतन तीयना मे एगोलंगे हेच अतुले तीयना कागो सक्कर अरगेना अतंड गिहिल मेक दिगे अविल पे ना अतल बैठना वाला दें बलागन पुल मैं तब फोन इंटा क्लंकर पेना मम्मी मेहाट वेला इन दूवील हिंद दें पटांगनी विधिट तम कागो लोडिंग करानी तब आप कहुमत दवास मेतन इन्नवा तब दवास हतर वगे मेतन इंदी दवास दहा हर इन्नवा गेल तम
आवे ताम दवास देखा ये भी लेकिन ताम दवास हाथा कटक में तो नहीं दी ऐता कोड़ा माटा पुलुवांग वे सामाहार विटे ऐटा नाम बेरी वे मुकद में गोल्लो में तें डेविल्ला 24 hours एक दिक्कत अपे नावड़ लोड करला आयत याना वा कागो एक आरंग इन्न ඉතින් ගොඩබිමට ගිහිල්ලා කාගෝ එක මේගොල්ලන්ට පටව ගන්න ආයේ මේ නැවට ෆුල් මේ නැවට කාගෝ ලෝඩ් කරන්න මේ යහපත් එකට දවස් 3ක් යනවලු. ඉතින් දවස් 3කට පස්සේ ආයේ ඒගොල්ලෝ මෙතෙන්ට එනවා. අපි මෙතන ඇන්කර් කරගෙන ඉන්නවා. ආයේ අපේ නැවට අර ගෙනාපු කාගෝ ටික ලෝඩ් කරනවා. ඊට පස්සේ ඒක ඉවරනාට පස්සේ ආයේ යනවා ගොඩබිමට ආයේ ගිහිල්ලා අරන් එනවා. මොකද මේ අපේ නැව ලොකු වැඩි යන්න බෑ. ඒක නිසා ගොඩබිම තියෙන පෝට් එකට යන්න බෑ. ඒක නිසා මේ නැවට යන්න පුළුවන්. ඒ නැව කීප සැරයක් ඇවිල්ලා අපේ නැව ඇන්කර් කරලා තියෙන තැනට ඇවිල්ලා ලෝඩ් කරනවා. නෝක තමයි ඉතින් විස්තරේ. ටිකක් ලං කරලා පෙන්නන්නම් මං අර ගැජට් එක මේ ෆෝන් එකෙන්. ඔන්න දැන් මං හිතනවා පේනව ඇති කියලා මේ. දැන් හොඳට පේනවා මේ ඔන්න. ඔන්න දැන් ඔක මෙහෙට ස්විං කරන්න යන්නේ. ස්විං කරනවද? ඔව්නේ. ස්විං කරනවා මෙහෙට. ටික ටික මේ පැත්තට ගන්නවා. අරගෙන ලෝඩ් කරන්න පටන් ගන්නයි හදන්නේ. හොඳ වෙලාවට ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේක. අතන ඇති මේ ඒක ඔපරේට් කරන එක්කෙනෙක් මෙන්න මේකේ ඇති. ඉතින් මෙහෙ මේ මේවා මේවා තියෙන කාගෝ ඒගොල්ලෝ මෙතනින් සක් කරලා මේක දිගේ එවනවා. අපේ නැව ඇතුළට වැටෙනවා. ඊට පස්සේ කන්වේයර් එක දිගේ ඇවිල්ලා මේ නැවෙත් මෙතන හෙලිකොප්ටර් ලෑන් කරන්න පුළුවන්. හෙලිකොප්ටර් හෙලිපෑඩ් එකක් තියෙනවා. ඉතින් මේ මෙතන පේන්නේ ඔයගොල්ලන්ට මේ නැව් දෙක ඇතුළට නැව් දෙකේ යකඩ එකට මේ බඳ යකඩ බඳනේ තියෙන්නේ. ඉතින් යකඩ බඳ එකට වදිනවට ලොකු ෆෙන්ඩර්ස් කියලා තමයි මේවට කියන්නේ. මේ ෆෙන්ඩර්ස් දාලා තියෙනවා. මේ හරි එකක් තියෙනවා. මේ හරි එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ලොකු ෆෙන්ඩර්ස් තුනක් විතර තියෙනවා. මේක ගොඩාක් ලොකුයි. ඔයාලට පේනවා ඇති මෙතන එක්කෙනෙක් හිටගෙන ඉන්නවා. ඉතින් එයාත් එක්ක කම්පයා කරලා බලන්න මේ ෆෙන්ඩර් එකේ සයිස් එක. මොන දැන් ස්විං කරලා තියෙන්නේ කන්වේයර් එක. ඉතින් දැන් තව ටිකකින් බලා ගන්න පුළුවන් වෙයි කාගෝ වැටෙනවා ඇවිල්ලා උතන. මාරම හුලඟක් තියෙන්නේ. මේ තියෙන්නේ මං අර කලින් ආන්සියලා හිටිය නෙට් එක. මේක මේ නැවේ තියෙන මේ සේෆ්ටි නෙට් එකක්. මේක මං හිතන්නේ මේ ගැන්වේ එකට දාන එකක්ද කියන්න දන්න ඩෙක් එකේයි තමයි දන්නේ. ඔතනින් තමයි වැටෙන්නේ කාගෝ. තව ටිකකින් වැටෙයි බලා ගන්න පුළුවන් වෙයි. මේ මම එතකොට ලං කරලා පෙන්නන්න. දැන් නම් මෙතන ඉන්න බෑ. මම්බෝ පුදුම දූවිල්ලක් මේ. පේනවා දූවිල්ල ඔයගොල්ලන්ට වැහිලා තියෙන්නේ මේ පැත්තෙම. අම්මෝ ගන්න දෙයක් නැහැ. මේ අපේ නැවේ ඩෙක් එකත් පාට වෙලා තියෙන්නේ නැත්තම් කොළ පාටරනේ තියෙන්නේ. මේගොල්ලන් ගෙනවේ නම් දුඹුරු පාටයි ඩෙක් එක. ඒත් පේනවනේ හැටි. ඉතින් අපි ඉන්න පෝට් එක ගිනිවල තියෙන කම්සා කියලා පෝට් එකක්. ගිනිවල තියෙන කම්සා කියලා පෝට් එකක්. ගොඩාක් නැචරල් රිසෝර්සස් තියෙන පැත්තක් තමයි ගිනිය කියන්නේ. කලින් පාරකුත් ආව 2020 අපි ආවා මේ පෝට් එකටම. ඒ පාර මට වීඩියෝ එකක් කරන්න බැරි වුණා. ඉතින් මේ පාර හිතුවා මේ ලෝඩ් කරන විදිය පෙන්වන්න ඕන කියලා. මොකද ටිකක් ස්පෙෂල් විදියක්නේ. අම්මෝ උලංග යන පැත්තට ඉන්න බෑ. මේ පුතුව දුවිල්ල ඉතින් ලෝඩ් කරපුවාම මම පෙන්වන්නම් ආයෙත් වීඩියෝ එක ඔන් කරලා මේ ඔයාලට කොහොමද මේක කරන්නේ කියලා. ඔන්න පටන් ගත්තා. මෙතන වැඩි වෙලා ඉන්න බෑ. යන්න ඕන. දූවිල්ල එනවා. ඔන්න බලන්න මේ. ඔන්න ඔහම තමයි ලෝඩ් කරන්නේ.
පේනවනේ දූවිල්ල ඉතින් හුලඟ නැති වෙලාවක මං දවල්ට පහලට ගිහිල්ලා පෙන්වන්න ඔයාලට මෙහෙම දූවිල්ල වගේ පෙන්වන්නට ලොකු කාගෝ ප්‍රමාණයක් පහතර වැටෙනවා ඉතින් මේ අහක යන දේවල් ගණන් ගන්න බැරි තරම් දේවල් ඒක නිසා මේ ඒක ගැන එච්චර worry වෙන්න දෙයක් නැහැ ඉවරයි මේ राइट है ना दवाल ले लाओ का पहाड़ डगी हिल ला हम पेन ना ना कोहो मतलब मैं लंगड़ पेन ने किया मैं लोड करने है ठीक है मैं तो नहीं ना बैरी बनो है ना आप किया वरना देंग टिकट टिकट लंगड़ है ना शिप पे का मैं සෑහෙන වෙලාවක් යයි මෙතෙන්ට එන්න මේ කාගෝ හෝල්ඩ් එකයි ඔය ඔය ටික තමයි දැන් මේ පාර ෆිල් කරන්නේ ලෝඩ් කරන්නේ ඉතින් මම පහළට ගිහිල්ලා පෙන්වන්නම් හෙට දිහාට මොකද මේක පැය 24ක් එක දිගට ලෝඩ් කරනවනේ එතකොට බලා ගන්න පුළුවන් මේ කරන එක දිගේම ඇවිල්ලා වැටෙන හැටි කාගෝ ඇතුළට राइट है ना ये थिंग हेटर लोड करा दी मैं हम भी मुं अन्न वाला ना मैं कैबिन ने कड़ पहना है टी मित्र ना मैं हैच्चे का लोड करने निशा वांग मैं का पोट डब्बे ना ना गिला है तू इमी अन्न होगा तो मैं पहन थी मंदा वाले पहाड़ टे गिला पहना ना मैं कोहम द එයා පෙත්තේ නැවේ ඉඳන් මේ කාගෝ එන්නේ කියලා. මොන තන උඩ තියනවා මෙන්න මේ හරියෙ මේ. මෙතන තියනවා කන්වේයර් එකක්. ඉතින් මේ කන්වේයර් එකෙන් තමයි ඕක එන්නේ. හයිඩ්‍රොලික් වලින් වැඩ කරන බූම් එකක් වගේ ලොකු ක්‍රේන් එකක්. ඒක දිගේ ඇවිල්ලා වැටෙනවා. ඉතින් දූවිල්ල වගේ වැටෙන්නේ. ඉතින් මේ අපත යන ඒවා ඉච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි. මෙතනින් ලොකු ෆ්ලෝ එකක් පහළට වැටෙනවා. මේ කාගෝ එක බොක්සයිට් කියලා අමුද්‍රව්‍යයක් වීදුරුවට ફોકસ වෙන්නේ මේ වීදුරුවේ තියෙන දූවිලි වැදිලා එහා පැත්තේ කාගෝ එක එන්නේ මේ පැත්තේ ඉඳන් ඒ නැව නවත්තලා තියෙන්නේ මේ පැත්තේ हेट उदेर पेना कदल पहाल इधिंग अद लोड करना हाईवे दवास मम्म पोटा काव पहाल मैं पहालट ने इंजिन में पोटा कुटट आवा टी ब्रेक वालट पेना मैं बहुमत गेला लोड कर ली एन बला मेके डस्ट गुड़ा पड़ी मैं මේ ඇකමඩේෂන් එකේ අපේ සුපර් ස්ට්‍රක්චර් එකේ මේ රතු පාටට බැඳිලා තියෙන්නේ මේ කාගෝ එක තමයි. ඉතින් මේ කාගෝ එකේ නම මම එදත් කිව්වා බොක්සයිට් කියලා කියනවා. ඒක ඇලුමිනියම් හදන්න ගන්න අමුද්‍රව්‍යයක් ගොඩක් ගණන් එකක්. ඉතින් සෑහෙන්න බොක්සයිට් මයින් කරනවා ඕස්ට්‍රේලියාවේ. ඊට පස්සේ මෙහෙ ගිනි වල ඊට පස්සේ ජමයිකා වල ගොඩක් බොක්සයිට් තියෙනවා. ඉතින් දැන් අපි ඉන්නේ ගිනි වල බොක්සයිට් අරන් යන්න චයිනා වලට තමයි අරන් යන්නේ. ඉතින් හැමදාම වගේ ලෝකෙ කොහෙන් කාගෝ එකක් අරන් ගියත් චයිනා වල තමයි ඒකේ නිමි ද්‍රව්‍ය හදන්නේ. ඉතින් අපි මෙහෙන් අමුද්‍රව්‍ය අරන් යනවා. ඒකෙන් යකඩ හදන ඒවා, ඇලුමිනියම් හදන ඒවා හැමදේම චයිනා වල තමයි හදන්නේ. ඕස්ට්‍රේලියාවෙනුත් අරන් ගිහලා චයිනා වල වාන්නේ. බලන්න මේ පේන්නේ ඩස්ට් එක. अरे हा पत्ते ना गण दें मे तीन मैं यार कैबिन के पेन वाला लोड करना मैं उन्हें देखा मेकेंतमा अलूमिनियम हदने अलूमिनियम हदन का अमुद्रव्य
බොක්සයිට් පුරවල ඉවරයි ඉතින් ඒගොල්ලන්ගේ මුළු නැවක්ම පුරවගෙන ආවට පස්සේ අපේ නැවේ හැච් 3කට ලෝඩ් කරන්න පුළුවන් අපේ කාගෝ හෝල් 3කට ලෝඩ් කරන්න පුළුවන් පේනවනේ දැන් හුලඟ නැහැ එච්චර මේ පැත්තේ අර ලෝඩ් වෙන හැටි බලමු පොඩ්ඩක් ඒ පැත්තට ගිහිල්ලා ගන්න දෙයක් නැහැ දූවිල්ල එන්ජින් රූම් එකෙත් එහෙමයි මං පහලට ගියාම පෙන්වන්නම්කෝ මේ තියෙන ඩස්ට් එක මේ ඉතින් මේගොල්ලන්ට මේ නැව ලෝඩ් කරන්න පුළුවන් මෙතන තියෙනවා ෆික්ස්ඩ් කරලා ෂූට් එකක් ඒකෙන් පහලට වැටෙනවා දැන් ඒකෙන් වැටෙන්නේ මෙතන කෙලවරේම තව එකක් තියෙනවා ඒකෙනුත් දාන්න පුළුවන් ඉතින් දෙකයි තියෙන්නේ ඒක නිසා නැව රෝප්ස් වලින් අපේ නැවට ගැට ගහලා මේ ග්‍රැබ් එක එහෙට මෙහෙට කර කර කාගෝ හෝල්ස් 3කට ලෝඩ් කරන්න පුළුවන් ඊට එහා ලෝඩ් කරනවා නම් ඉතින් ඒගොල්ලන්ගේ නැව ඉස්සරහට පස්සට අරගෙන තමයි ලෝඩ් කරන්න වෙන්නේ මේ තියෙන්නේ මේ ඔක්කොම මේ ඔන්න ඕකෙන් තමයි ඇලුමිනියම් හදන්නේ දුඹුරු පාට ඩස්ට් එකක් මේ හුලඟට ඇවිල්ලා මේ जरा वेलाइन कर मार डस्ट नीतिंग डस्ट वैडी साम ये अरे लोड कर नवे इन कट्टीट मस तुनाइल वैडदी नू मे डस्ट हिड़ी पुदूम असनी पेद मे दिन अति पुदूम डस्ट अती मे हूलंग नती सर प्रश्न आखना अनीत पुदूम डस्ट अती क्लीन कर जरा मे दीवा हेमदेम क्लीन कर डेकोरेटिंग एंजिन रूम के एंजिन रेटिंग क्लीन कर दिप बीम रतुपाट मनोहारी पेल हिट वन पुलवान मडवेला कलिंग दिप हटी दीन अब इधे अपट या सप्लाइना मेन मे डोलिंग ඉතින් ඒවා ෆෑන්ස් වලට ෆිල්ටර්ස් දාලා තියෙන්නේ හැම එකටම ඒත් ඒ ෆිල්ටර්ස් ඇතුළෙනුත් ගොඩක් ෆයින් ඩස්ට් එකක් එනවා ඔන්න දැන් ඉන්නේ කන්ට්‍රෝල් රූම් එක ඇතුලේ එළියට ගිහින් ආවොත් ඉවරයි अतम रतुपाटो स्टे गेस अभी हेतु
රතු වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ලෝඩ් කරන හැටිත් පෙන්වන්නේ මේ මම මේ වීඩියෝ එක මෙතනින්ම ඉවර කරන්නයි තව තවස් කීපයක් අපි ඉන්නවා මොකද ඒ නැවේ එකපාරක් ආවහම අපේ නැවේ කාගෝ හෝල්ස් 3යි ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් අපේ නැවේ කාගෝ හෝල්ස් තියෙනවනේ 9ක්. ඉතින් ඒක නිසා ඒක 3 පාරක් එන්න ඕන මේ නැව ලෝඩ් කරන්න. අපේ ඒක ෆුල් ලෝඩ් කරන්න. ඉතින් ඒකට දවස් 10ක් 11ක් 12ක් විතර යනවා. දැන් 6 වෙනි දවසේ. ඉතින් අද රැට වගේ ඒ නැව යන්න යනවා. ඊට පස්සේ ආයෙත් ඒගොල්ලන්ගේ පෝට් එකට ගිහිල්ලා ඒව තියෙන බොක්ස් සයිට් තියෙන තැනින් ඒ නැවට ආයෙත් පටව ගන්නවා. ඉතින් ඒක පටව ගන්න ඒගොල්ලන්ට දවස් 3ක් 4ක් විතර යනවා. ඒ නැව පුරව ගන්න ටොන් 60,000ක් විතර ඒකට පුරවන්න පුළුවන්. ඉතින් ඒක අරගෙන ආයෙ අපේ නැව ගාවට එන්න ඕන. ඇවිල්ලා අපේ නැවට ඒකෙන් පටවනවා. එහෙම කරන්නේ අර මං කලින් කිව්වා වගේ මේ නැවට යන්න බෑ ලොකු වැඩි. ඉතින් ඒක නිසා ඒකෙන් තුන් පාරකට තමයි මේක ලෝඩ් කරන්න. ඉතින් හවසට ඒ නැව ඩිපාචර් වෙනකොට මට පෙන්වන්න පුළුවන් වුණොත් පෙන්වන්න. ඉතින් ওই විදියට තමයි ලෝඩ් කරන්නේ. ඉතින් හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. මොකද ලංකාවේ තියෙන තත්ත්වය මේ දවස්වල එච්චරම හොඳ නැහැනේ. මේ වීඩියෝ එක දාද්දි මොන වගේ තත්ත්වයක් ඇති වෙලාද කියලා දන්නෙත් නැහැ. ඉතින් මොන වුණත් පරිස්සමෙන් ඉන්න හැමෝම. වීඩියෝස් දාන්න බැරි වුණේ කලින් මේ මාසෙකමාරක් දෙකක් විතර දාන්න බැරි වුණේ මොකද අපි දැන් මේ ඉන්න ගිනිවලත් ඉන්ටර්නෙට් නැහැ. ඊට පස්සේ ගිනිවල ඉඳන් චයිනා වලට එනකම් ඉන්ටර්නෙට් නැහැ. ඉතින් පුළුවන් තැනකින් තමයි වීඩියෝ දාලා දැන් ඔයාලා බලන්නේ. ඉතින් පුළුවන් විදියට වීඩියෝස් දෙන්න. එහෙනම් මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. Facebook එකේ Instagram එකේ ෆලෝ කරගෙන යන්න. ද සේලා කියලා තමයි තියෙන්නේ. සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඔයාලා වීඩියෝස් වලට කැමති නම් විතරක්. එහෙනම් තව මොනවා හරි කාගෝ ලෝඩින් ගැන පෙන්වන්න තිබුණොත් මම මේ වීඩියෝ එකට එකතු කරන්නම්. තේ හදන්න ආගම් කීපෙක් මොනවද බොන්නේ? ගාමිණිය මොනවද බොන්නේ? නෙස්කැෆේ? ආ වැක් කොපිද දැන්නේ? ආ මගේ කරමු දැන්. මොනවද? පොට මගේ මන්නේ මේ ටික මොනා කරන්න මඩි ඕටර් ඔයාලට ගිරිය ඕනද? බිස්කට් කන්නේ නැහැ උනාට කෑම පාලනය කරන්නේ. සෙකන්ඩ් ඉන්නවා, ගාමිණි අයියා ඉන්නවා, චීෆ් ඉන්ජිනියර් අන්න උඩට ගිහිල්ලා. අපේ අනිත් කට්ටිය මෙහෙ You need some fruits? Fruits? Yeah. Because this guy has mango, 1 kilogram, $2. Some. Yeah? Business? No, no, no. Business? Oh, we want to order some mango or whatever. Chief? Yeah, chief asked me to ask you if you need. Okay. ඔන්න වන් ඔයාලට කිව්වනේ මේ පෙන්වන්නම් කියලා අන්තිම දවසටත් ලෝඩ් කරන හැටි. ඉතින් අපි දැන් මෙතෙන්ට ඇවිල්ලා දවස් 20ක් වෙනවා. අද තමයි අන්තිමම දවස ලෝඩ් කරන. මං හිතනවා කියන එක ඇහෙනව ඇති කියලා. මොකද මේ ෆෝන් එකෙන් රෙකෝඩ් කරන්නේ උලඟ පොඩ්ඩක් වැඩි. ඉතින්
දවස් 20ක් අපි මෙතෙන්ට ඇවිල්ලා ලෝඩ් කරන්න දවස් 20ක් ගියා. ඉතින් සමහර වෙලාවට ඉක්මනට ලෝඩ් කරනවා සමහර වෙලාවට ගොඩක් පරක්කු වෙනවා. ඉතින් බල්ක් කැරියර්ස් වල ජීවිතේ ඔහම තමයි. ඉතින් ඔන්න පෙන්නන්නම්. දැන් පේනවනේ අපේ නව මේ නවටත් වැඩිය පහළට ගිහින් තියෙන්නේ නව මීට වඩා ලොකු උනාට. මේ පේන්නේ මෙතන. ඔන්න ලෝඩ් කරනවා දැන්. මේ නැවේ තියෙන කාගෝ ටික මෙතනින් ඇවිල්ලා මේක දිගේ ඇවිල්ලා කන්වේයර් එකක් තියෙනවා. ඒක දිගේ ඇවිල්ලා මෙතන ෂූටර් එකක් වගේ එකක් තියෙනවා. ඒකෙන් තමයි පහළට වැටෙන්නේ. ඉතින් මේ හැමතැනම මේ දූවිල්ල තියෙන්නේ. ඔය තියෙන්නේ හා පැත්තේ නැව. අන්න ඔයාලට මේක ඇන්කර් එකක් පේනවා ඇති. මේ කිරිමැටි වගේ තියෙන්නේ මේ ගෑවිලා. පළමු ළඟට ගිහිල්ලා පොඩ්ඩක් පෙන්වන්න. ඔය තියන්නේ ඔන්න ඇන්කර් එක තියෙනවා. ඉතින් මෙන්න මේ රෝප්ස් වලින් තමයි අපේ නැවට මේක ගැට ගහගෙන ඉන්නේ. මේ සාමාන්‍යයෙන් ලෝඩ් කරපුවාම මෙන්න මේ මට්ටමටම යට යනවා. ඉතින් සමහර අය අහලා තිබුණා කලින් වීඩියෝස් වල ඇයි මේ රතු පාට ගන්න කියලා. ඉතින් ඒක මේ ඇන්ටි ෆවුලින් පේන්ට් එකේ හැටි. මුහුදේම ගිලීලා තියෙන නිසා ඔය මුහුදු ජීවීන් අයින් කරගන්න, ඒ වගේම මුහු සීවෝට වලින් ආරක්ෂා කරගන්න ගාන පේන්ට් එකක්, ඇන්ටි ෆවුලින් පේන්ට් එකක්. ඒක ඉතින් ඒ පාටේ හැටි තමයි ඒක. ඔය තියෙන ඇන්කර් එක. ඉතින් ඇන්කර් එක මුහුදු පතුලට ගිහිල්ලා ඔය යටතන තියෙන මේ පතුලේ තියෙන මඩත් එක්ක තමයි උඩට එන්නේ. ඒක තමයි ඔය පේන්නේ ඔයාලට. මේවා දාන්නේ මේ තියෙන ෆෙන්ඩර්ස් තව නැවකට ලං කරනකොට ඒ නැවේ ගැටීම වළක්වා ගන්න තමයි මේක දාන්නේ. මේක පහළට ලෝ කරනවා. ඉතින් මේ ඒකට තද වෙච්ච පාරවල් තමයි මේ පේන්න තියෙන්නේ. තේන්නේ මං කිව්වා වගේ මෙතනින් ලෝඩ් කරන්නත් පුළුවන්, මෙතනින් ලෝඩ් කරන්නත් පුළුවන්. මේක මේ අවුරුදු 40ක් පරණ නැවක්. ඉතින් ඔය ටික තමයි පෙන්වන්න තියෙන්නේ. අපි මේක අරගෙන ගිහිල්ලා ඩිස්චාර්ජ් කරන්නේ චයිනා වලට තමයි යන්නේ. එහෙනම් මං හිතන්නේ දවස් 3න් 4න් වගේ මේක ඩිස්චාර්ජ් කරලා ඉවර කරයි. ග්‍රැබ්ස් වලින් තමයි ඒකේ ඩිස්චාර්ජ් කරන්නේ. මං කලිනුත් ඒ වගේ වීඩියෝ එකක් දාලා ඇති. දැක්ක නැත්තම් ගිහිල්ලා බලා ගන්න පුළුවන්. කාගෝ ඩිස්චාර්ජින් කියලා වීඩියෝ එකක් ඇති තව එකක්. ඒකෙත් තියෙනවා කොහොමද මේවා ඩිස්චාර්ජ් කරන්න කියලා. හරි, එහෙනම් වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම්. මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. සබ්ස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් නම් ෆේස්බුක් එකේ, ඉන්ස්ටාග්‍රෑම් එකේ ෆලෝ එකක් දාගෙන යන්න ඔයාලා කැමති නම්. ඒ වගේම ඉතින් ලංකාවේ තත්ත්වේ හොඳ නැහැනේ මේ දවස්වල. කියන්න දෙයක් නැහැ. ඉතින් ෂේප් එකේ ඉන්න කියන්න තමයි තියෙන්නේ. වෙන මොනා කියන්නදනේ. ඉක්මනටම හොඳ කාලයක් උදා වෙයි කියලා හිතනවා. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.